This is the new Nokia 7 Plus. අනිතා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ඉදිරිපත් කළ යුතු බැවින් ඒ පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා එක්සත් ජාතික පක්ෂය පසුගියදා පත් කළ ප්‍රතිසංවිධාන උපදේශන කමිටුව අද පස්වරුවේ රැස් වුණා. ඒ අරලියගහ මන්දිරයේදී. හෙට දවසෙත් යෝදාගත සාකච්ඡා කරන්න නව තනතුරු මේ බිහි කිරීම සඳහා මෙහිදී සාකච්ඡාවක් වුණා. කරුණු කාරණා කියන්නට සැබෑ தත්යන් නැහැ. මොකද තව දුරටත් සාකච්ඡාව හෙට දවසෙත් ක්‍රියාත්මක වෙන නිසා. එතකොට එමෙතුමා මේ තනතුරු හෙට දවසේ සාකච්ඡා කරලා අනිද්දා දවසේ නිශ්චිත ලෙසම කිරවීමක් සිද්ධ කරනවා. එහෙම තමයි බලාපොරොත්තු ගරු අග්‍රාමාත්‍යතුමාගේ. මූලිකවම අද දිනේ කිසිම දෙයක් සම්බන්ධව ස්ථීර නිගමනයකට එන්න හැකියාවක් නැතුණා සාකච්ඡා. නෑ, හැම වෙලාවකම අපි උත්සාහ කරන්නේ පක්ෂයේ සාමූහිකත්වය එකමුතු භාවය තහවුරු කරමින් තීන්දු තීරණවලට එළඹෙන්න. ඒ தත්වය තුල අපිට සිද්ධ වෙනවා තවදුරටත් සාකච්ඡා කර එකඟතාවයක් තුලින් ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන තීන්දුවකට එළබෙන නායකත්වයේ පක්ෂ නායකත්වයේ අපි එදා මුලින්ම අපි අරලිගා මන්දිරයේදී පැවැත්වුණු පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවේදී ඒකමතික තීන්දුව කරගත්තා. අපි අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවදුරටත් නායකත්වයේ තියාගන්නවා කියලා. ඉතින් ඒක ගැන දැන් සාකච්ඡා කරන්න ඇත්තරම අරුදුරු ගණනාවක් අලුතෙන් ඇති වෙනවා. නම් යෝජනා වෙලා සාකච්ඡා කරගෙන යනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන හෙට දිනේදී අවසන් තීන්දුවක් අරගෙන විෂයාවෙන්දර කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරිපත් කරන්න. ඒ වගේම තව අදහසක් ඇවිල්ලා තියෙනවා මේ තනතුරු පත් කිරීමේදී පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දකින් මේ අය පත් කරමු කියලා අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර තනතුරු වලට එහෙම එකඟතාවයකට එන්න බැරි වුණොත් ඒකට රහස් ඡන්දයක් තියන්නත් යෝජනාවක් ඉතාමත් ශක්තිමත් ලෙස පසුබිම් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරනවා. ඒ වගේම නායකතුමාගේ අභිමතය උඩ සමහර තනතුරු පුරවන්නත් කතා කරා. නැමැතුමා අනිද්දා දිනේ තනතුරු ප්‍රකාශයට පත් කරනවාද? එහෙම නැත්නම් මේ දිනේදී ප්‍රකාශයට පත් කිරීමක්ද කරන්නේ? අනිද්දා දිනේ වර්කින් කමිටි එකේ නායකතුමා බලාපොරොත්තු වෙන තනතුරු නම් කරන්න. මේ අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා. අපට වෙනස්කම් කරන්න ඕනේ, රැඩිකල් වෙනස්කම් කරන්න ඕනේ. නමුත් ඒක එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන් කටයුතු කරන එක. එළියෙන් ඇඟිලි දික් කරන්න ඕනේ. අපි දන්නවා අපි එක්සත් ජාතික පක්ෂයෙන් කොහෙද ඉදිරියට යන්නේ. එක්සත් ජාතික පක්ෂෙත් මේ ඉන්නවා ඊයේ වෙනින් ආණ්ඩුවකට හිටලා අද ඇවිල්ලා කතා කරන කට්ටිය. ඔය නිකන් ඇවිල්ලා කතා කරන අය. තමගේ ආසනෙවත් කොට්ටාශයක දිනන බැරි කට්ටිය තමයි සමහරට කතා කරන්නේ. ගල් ගහලා එතන නායකයෙක් පත් වෙන පක්ෂ නොවේ. මේකේ තාත්තෙන් පුතාට එන පක්ෂිකුත් නොවේ. නායකත්ව මණ්ඩලයේ තෝරුබ හැටගෙන මට එච්චර සතුටක් නැහැ. ඒකද අපි එතනට අල්ලයාගහ මන්දිරයට ගියාම අගමැතිතුමා ෆෝම්ස් වගේක් දුන්නා. කැමැති කට්ටිය මේ ඉල්ලන්න කිව්වා ඡන්දේ. ඊට පස්සේ කට්ටිය ළඟට ගිහලා යාළුවන්ගෙන් මට දෙන්න කියලා ඡන්ද ගත්තා. ඊට පස්සේ මේ මලික් සමරවික්‍රමතුමා චන්ද්‍ර ප්‍රකාශ කළා. ඊට වඩා හොඳ විදිහකට වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඊට පස්සේ මම ප්‍රශ්න නැගිලා හෙව්වා මේ චෝදනා තියන අයට තනතුරු ඩිල්ලන්න පුළුවන්ද කියලා. උත්තරයක් ලැබුණේ නැහැ. මම හිතනවා ගරු අගමැතිතුමා පාක්ෂිකයන්ට සහ රටට හොඳක් වෙන තීන්දුව తీරන ගණීවි කියලා.